අලුත්ම වීඩියෝ ලබා ගන්න හෙළබජුන් channel එක subscribe කරන්න bell icon එක click කරන්න. Hi everyone. හෙළබජුන් අපේ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කෘතිම දේවල් යොදාගන්නේ නැතිව මාස ගණනක් කල් තියාගත හැකි ලුණු දෙහි හදාගන්න හැටි. මෙතන මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය දෙහි වේලා ගන්න. ඒ වගේම දෙහි ජූස් මිරිකා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවා දෙහි, ලුණු, තුන පහ කුඩු, මිරිස් කුඩු, ලුණු හැට. දැන් අපි හොදාගෙන තියෙන දෙහි ටික මේ තියෙන්නේ. මෙතන දෙහි ග්‍රෑම් 750ක් තියෙනවා. මේ කැට ලුණු අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා. ලුණු ටික මේ තියෙන කැට ලුණු කැට ලුණුම ගන්න ඕනේ. කුඩු අරගෙන බෑ මේ ලුණු දෙහි වේලා ගන්න. මොකද දෙහි හොඳට වින් වෙලා තියෙන්න නෑ වෙලින්ද. දැන් මේවා අවශ්‍ය වෙන්නේ අපිට ලුණු දෙහි මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. දෙහි දා ගන්න ඒ තුන පහ කුඩු මේ තියෙන ලුණු කුඩු අපි දෙහි ගෙඩිය හතරට කපා ගන්න ඕනේ. ඊට අපි හතරට කපා ගන්න. ඒක වින් කරන්නේ නැහැ අපි. භාගයයි කපා ගන්න තියෙන්නේ. පිටපැත්ත වින් කරන්න කපන්නේ නැහැ. නැත්තම් වේලා ගන්නකොට කැඩි කැලි වින් වෙන නිසා. මේ පිටපැත්ත මුකුත් කැපිලා නැහැ. දැන් අපි ඊට පස්සේ මේ කැට මේ ඒ වින් වෙන්න කැලි වින් වෙන්න ඇතුළ වේලෙන්න අවශ්‍ය නිසා මේ විදිහට කැටලුණු ටික අපි මේකේ ඇතුලේ තියා ගන්නවා. මේ විදිහට හුරා ගන්නවා අපි ලුණු කැට. දැන් මෙහෙම වෙන්ක දැන් හොඳට ලුණු ඉරවිලා මේ දෙහි කැරි මේ මාසේ වෙන් වෙනවා. දැන් ලුණු දැමීමේ මේක හොඳට වේලෙනවා. අනික එක රසෙකුත් වෙනවනේ ලුණු රස. නිසා මේ විදිහට වින් වෙනද තියා ගන්න ඕනේ. දැන් අපි මේක මේ විදිහට අනික් ඉවත් මේ තියෙන්නේ මේ ලුණු කැට දාලා කපාගත් දෙක දැන් මේ අනික් ඉවත් මේ විදිහට අපි කපා ගන්න ඕනේ. මේ ආකාරයට දැන් අපි මේවා වේලන් ඉස්සර වෙලා මේ විදිහට තමයි කපලා හදාගන්නේ. දැන් මේ ටිකත් මේ විදිහටම අපි කපා ගන්න ඕනේ. කපලා තියා ගන්න ඕනේ. මම හොඳට හොදලා ගන්න. මොකද අපි ආයේ හොදන්නේ නැහැ. දැන් මේ විදිහට අපි වේලන හදාගන්න. දැන් මේ වේලන සතියකට එකමාරක් විතර ගියාට පස්සේ හොඳට අවුව තිබුණා. ඒක නිසා හොඳට වේලිලා තියෙනවා. හොඳට අවුව තිබුණ දවසක තමයි මේවා වේලා ගන්න ඕනේ. මොකද මේ නැත්තම් පුස්ස හැදෙනවා. පුස්ස හැදුනොත් එහෙම කන්න බෑ. එහෙනම් හොඳට වේලෙන්න මේ විදිහට හොඳට පොත්ත කරවෙන්න ඇතුලේ ජුස ටික මේ වේලෙන්න හොඳට වේලා ගන්න ඕනේ. දැන් හොඳට වේලිලා තියෙනවා. මේ වේලාගත් දෙහි ටික දැන් ඊළඟට අපි ඒකට මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. දෙහි ටික ලුණු දෙහි වලට අවශ්‍ය මිශ්‍රණය හදා ගන්න ඕනේ. දෙහි ටික දෙහි මෙතන කිලෝ එක දෙහි ප්‍රමාණයක් තියෙනවා. හොඳට ඉදිච්ච ගෙඩි ගන්න. හොඳ ලොකු ගෙඩි තෝරලාම අපි ගන්න ඕනේ. අපි දෙහි ඊපස්සේ මේ විදිහට අපි කෑලි කපා ගන්නවා. දැන් මම බලන්නකෝ මේකේ දෙහි කපන්නේ පෙති පෙති. පෙති පෙති කපන්න හේතුව මේ දෙහි ටිකේ යුස ටික අපිට හොඳට මිරිකා ගන්න ඕනේ. නැත්තම් අපත යනවා. දෙහි මිරිකෙන්නේ නැහැ. ඔයාලට මේක උපකරණය කියන දෙහි මිරිකා ගන්න අතින් බැරි නා. දෙහි යුස මිරිකන උපකරණ තියෙනවනේ. ඒ වැමුණක් කරගන්න පුළුවන්. දැන් මම නම් මේ අතින් මිරිකන්නේ. දැන් මේක මිරිකනකොට ඔයාලා හිතයි දැන් මේ අතත් හේදෙනවා නේද කියලා. නෑ මම අතින් මිරිකනකොට මේ දෙහි ලෙල්ලෙන් අල්ලන්ද. ලෙල්ලෙන් අල්ලපම හොඳට මිරිකෙනවා. දැන් අපි අර කපලා තියන්නේ ඒකේ තියෙන නාරටි වෙන් වෙන්නනේ. ඒකෙන්ද හොඳට මිරිකෙනවා. දැන් බලන්නකො හොඳට මිරිකෙනවා. දැන් අපි දෙකට මැදින් කැපුවොත් එන්න මේ විදිහට තමයි මිරිකෙන්නේ. නාරටිය තිනින්ද රේණු ටික වෙනම තියෙනවා. එඩියේ මිරිකෙන්නේ නැහැ. දැන් ඉතින් මේකේ රේණු ටිකේ දෙහි ටික ගන්න අපි ආයෙ වෙනින් මොකෙක හරි ගැට්ටක ගන්න ඕනේ. මේක බලන්න හොඳට මිරිකිලා ලෙල්ල විතරයි තියෙන්නේ. දැන් මේ දෙකේ වෙනස බලන්නකො කොච්චර වෙනස්ද කියලා.
දැන් මේකේ හොඳට මිරි කියලා තියෙනවා මේකේ හේනු විතරයි තියෙන්නේ. දැන් මම මිරි කගත්ත දෙහි ටික තියෙන්නේ මේ. දෙහි යුස ටික. මේ අපි දෙහි වේලාගත්ත දෙහි මිශ්‍රණයට දාගන්න යුස ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මේ වගේ මැටි හැලියකට දාගන්න ඕනේ. දැන් අපි මේක මැටි හැටියක්ම ගන්න ඕනේ මොකද හේතුව දැන් මේක අපි දෙහිින්ද දිය වෙන්න පුළුවන් නැත්තම් ඇලුමිනියම් භාජන වගේ ලෝහ භාජන ගන්න ඒක හින්දා දෙහි ටික මේ වගේ මැටි මුට්ටියක් ගන්න පළල මුට්ටියක් ගත්තොත් අපිට දෙහි ටික ගිල්ලව ගන්න බැරි වෙනවා හොඳට හොඳට යට කරගන්න ඕනේ දෙහි ටික අපි මේක පෙරන්නේ නැතුව ගත්තේ ඇට ටික තෝරලා ගන්න මේ වගේ ගැරුප්පක් වගේ දෙකින් මේකටත් මම පාවිච්චි කරලා තියෙන ප්ලාස්ටික් එක. මොකද නැත්තම් අර හේනු ටික පෙරිලා යනවා. දැන් මේ පෙර දාගත්ත දෙහි යුස ටික තියෙන්නේ. දැන් අපි මිරිස් කුඩු දාගන්නවා එකට. මිරිස් කුඩු ටිකක් තුන වැඩියෙන් ටිකක් දැම්මට කමක් නැහැ. තුනක් හරි හතරක් හරි වගේ දෙහි කිලෝ එකක් මිශ්‍රණයක්නේ. ඒ වගේම තුන පහ කුඩු. තුන පහ කුඩුත් හැදි දෙකක් අnder puru lunu kudunan tika kadwin da ganna mokada lunu dala veilla thi nisa lunu kudu te handi bhagayak athi dan me tika hondata api misra karaganna one me handakma pawichchi karanda plastic ekak hari di mokada me loha dehi wala di wenna nisa e nisa hondata me handakma plastic handakin hari api me hondata misra karaganna දැන් දෙහි මෙතන තියෙන දෙහි යුසයි තුන පහ කුඩුයි මිරිස් කුඩුයි ලුණු කුඩුයි විතරමයි. දැන් අපි මේක ඉපේ තියලා හොඳට මේකේ වතුර ටික යන්න හොඳට රත් කරගන්න. ඒක රත් හොඳට උණු කරගන්නකොට අපි හොඳට හැඳි ගන්න ඕනේ. නොකඩවාම හැඳි ගන්න ඕනේ. මොකද නැත්තම් මිරිස් කුඩු තුන පහ කුඩු ඇලියේ අල්ලන්න පුළුවන්. එතකොට අපේ රසය වෙනස් වෙන්න පුළුවන්. දැන් හොඳට උතුරගෙන එනවා මේ මේ විදිහට හොඳට හැඳි ගන්න. දැන් මේ කින්තර හොඳට තියෙනවා දැන් මේ වෙලාවේ. දැන් ටිකක් පත්තිලා තියෙන්නේ. බුබුල් දාගෙන එනවා. ඇඳින් බලන්නකෝ. එතකොට දැන් මේක දියාරු ගතිය අඩු වෙලා අපිට දැනෙනවා මේක අර වතුර ගතිය අඩු වෙලා තියෙන්නේ. නැත්තම් වතුර තිබුණොත් මේක වැඩි තියා කල් තියා ගන්න බෑ. දැන් උකු හොඳට අර වතුර ටික වාෂ්ප වෙලා ගියාම තමයි හොඳට මේ උතුරන ටිකක් බෑවා. දැන් මේක මෙමින් තිබුණා. දැන් මේක ලිපෙන් අයින් කරගත්තා. නැත්තම් අපේ දෙහි මිශ්‍රණය හිඳිලා යන්න පුළුවන්. ඒ වතුර ටික විතරක් දෙනකම් පමණයි අපි මේක රත් කරගන්නේ. දැන් මේ ලිපේ හොඳට නිවිලා තියෙන්නේ. දැන් මේ මිශ්‍රණය මම මෙතන තියාගත්තේ හැලෙන හින්දා. දැන් ඊළඟට අපි අර වේලාගත් දෙහි ටික හොඳට මේ මිශ්‍රණයට දාගන යට කරගන්න ඕන හොඳට. දෙහි වල සවර ගන්න ඕන. හොඳට වැහෙන්නම දාන්න ඕනේ මේ දෙහි කෙඩි ටික. වේලාගත් දෙහි ටික. අපි ලුණු කැටි ඉවත් කරන්නේ නැහැ. ඒ විදිහටම තියාගන්න. මේක හැත්තටම හරීම සුවඳයි රත් කරනකොට මේ විදිහට කටට නිකන් කෙල වුණන ගතියක් එනවා. මේක හදනකොටත් ඒ වගේ හරි රස සුවඳක් එන්නේ. ඇයි තුන පහ කුඩුයි දෙහි ලුණුයි මිශ්‍ර වෙච්චාම හරිම සුවඳක් එනවා. දෙහි හරිම ලුණු දෙහි සුවඳම එනවා මේකේ. ඒ මිශ්‍රණේ දාට දානකොට ඊට පස්සේ අපි මේ විදිහට කලවම් කරගන්නවා. මේ විදිහට මැටි මුට්ටි දාලා කලවම් කරගන්නවා. අපි මේ ටික වෙලාවක් වහලා තිනවා. දැන් මේ දෙහි ධාන්‍ය අපි නිවිච්චි දෙහි මිශ්‍රණයක. මොකද නැත්තම් ජල වාෂ්ප හිටිනවනේ. එහෙම හිටියොත් මේ දෙහි නරක් වෙනවා. ජල වාෂ්ප තිබුණොත් දෙහි නරක් වෙනවා. දෙහි යුස ටික හොඳට නිවෙන්නම අරින්න ඕනේ. නැත්තම් අපිට අර හිතන තරම් කාලයක් තියාගන්න බෑ. මේ විදිහට මුට්ටිය වහලා තියන්න ගොඩාක් වෙලා තියන්න එපා. අලුත් නැවුම් හැලියන්න
දෙහි යුස ටික යට යන හින්දා මේ විදිහට බෝතලයක් අපි හොඳට හෝදලා දිවාණු හරිනේ කරලා වතුර උණු වතුරින් තම්බලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මේ විදිහට තියාගන්න කල් තියාගන්න බෝතලෙකට දාගන්න. දැන් ඒකේ තියෙන දෙහි යුසයි දෙහි ගෙඩිත් එක්කම මේ බෝතලේ අපි හොඳට පුරවා ගන්න. දෙහි යුස ටික සේරම දාන්න ඕනේ. දැන් මේ දාගත්ත දෙහි ටික තමයි තියෙන්නේ. මේක අපි නිතරම එහාට මෙහාට කරන්න වෙන සතියක් විතර යනකම් මේක අපිට එකපාරට පහුවෙන්දට කන්න බෑ. මේක මොකද දෙහි වේලිලා තියෙන්නේ. අනික එක දෙහි යුස එකතු වෙලා නැහැ. ඒක දැන් දෙහි ස්මෝල් යුස වලින් මේක පිඟෙන්න ඕනේ හොඳට. ඊට පස්සේ තමයි මේක පදමට එන්නේ. මේක අපි අරින්නේ නිතරම අරින්න ඉපා. මොකද ඉස බීජ යනවනේ ඒකේ හින්දා අපි මේ විදිහට දවස් දෙකක් සතියක් විතර මෙහෙම කලවම් කරගන්න ඕනේ. එහාට මෙහාට කලවම් කරලා දාන්න ඕනේ. දෙපැත්ත පෙරලන්න ඕනේ. මේ විදිහට තියාගන්න පුළුවන් අපිට. මේ විදිහට හදාගත්ත ලුණු දේ වතුර මිශ්‍ර කරගන්න නැතුව අපිට මාස 6ක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් දැන් මේක හරිම රසයි. කෑමට ගන්න පුළුවන්. කෑම රුචිය ඇති කරනවා. ඒ වගේම රසවත් මේක නිසා මේ ලුණු දෙහි කිසිම කෘතිම දෙයක් මම යොදලා නැහැ මේකට. නිසා අපිට බය නැතුව කන්නත් පුළුවන්. ඉතින් ඔයාලටත් මේ විදියට රසවත් ලුණු දෙහි එකක් හදලා රස බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපේ channel එකට subscribe වෙන්න. comment කරන්න. Facebook එකේ share කරන්න.